අනුරාධපුර රාජධානී අටමස්ථානවලට එපිටින් තිසා වැව අසබඩ ඉසුරුමුණි විහාරය පිහිටා තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී දේවානම්පියතිස්ස රජු ඉදිකල බව කියන ඉසුරුමුණි විහාරය ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී කාශ්‍යප රජු විසින් පිලිසකර කොට උපුල්වන් කසුබ්ගිර රත්මල් වෙහෙර ලෙස නම් කොට ඇති බව මහාවංශයේ සඳහන්. මුල් යුගයේ මෙය හඳුන්වා ඇත්තේ මේඝගිරි ලෙසයි. ඉසුරු කුලයේ කුමරුන් 500ක් පැවිදි වූ නිසා ඉස්සර සමන නොහොත් ඉසුරු මුනි වූ බව මේ හා බැඳි තවත් මතයක්. ඉසුරු මුනිය සංචාරක ආකර්ෂණයට ලක්වන්නේ එහි ඇති කැටයම් නිසාමයි. ඉසුරු මුනි විහාරයේ අසල පොකුණ ඉවුරේ ස්වාභාවික ගල් පර්වතයේ නෙලා ඇති දිය කෙලින ඇත්පන්තියේ කැටයම ශ්‍රී ලංකා වාසීන් ජලය සහ වර්ෂාව පිළිබඳව දැක්කූ අදහස තීව්‍ර කරන්නක්. අනුරාධපුර මධ්‍ය කාලයට අයත් පඩිපෙල්, මුරගල්, කොරවංගල් සහ සඳකඩ පහන වැනි විහාරයකට අයත් වාස්තු විද්‍යාත්මක නිර්මාණයන්ගෙන් ඉසුරු මුනිය සමන්විත වෙනවා. පර්වතයේ මත චෛත්‍ය පිහිටා ඇති අතර මිනිසා සහ අශ්ව හිසද මෙහිදී හමුවන තවත් වැදගත් කැටයමක්. මේ පිළිබඳව විවිධ මතවාදයන් රැසකි. අභයගිරි විහාර සමයේ දළදා වහන්සේ මුලින්ම තැන්පත් කොට තිබී ඇත්තේ මෙම විහාරය තුළයි. ඉසුරු මුනි විහාර බිමේදී දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නා තවත් එක් ස්ථානයක් වන්නේ කෞතුකාගාරයයි. විවිධ මතවාද සහිත ඉසුරු මුනිය ලෝක ප්‍රසිද්ධ වන්නේ ඉසුරු මුනි පෙම් යුවළ නැමැති අග්‍රගණ්‍ය කැටයම් පුවරුව නිසාවෙනි. ඉතා පියකරු ලෙස ගලින් නිමවා ඇති මෙම කැටයම පිළිබඳ විවිධ මතවාද ගණනක් පවතිනවා. 6 වන සියවසේ ගුප්ත සම්ප්‍රදායට අනුව නෙලා ඇති මෙහි කාන්තාවක් පුරුෂයාගේ උකුලෙහි ප්‍රේමණීය අයුරින් වාඩි වී සිටින අයුරු නිරූපිතයි. මේ නිරූපණය වන්නේ දුටුගැමුණු රජුගේ පුත් සාලිය සහ අශෝකමාලා බවටත්, තවත් මතයකට අනුව පණ්ඩුකාභය රජු හා ස්වර්ණපාලි බවටත්, සොල්දාදුවා සහ පෙම්වතිය ලෙසටත් විවිධ මතවාදයන් අනුව මෙම යුවළ හඳුන්වා දී තිබෙනවා. රජතුමා බිසව සහ දරුවන් දැක්වෙන රජපෞලේ කැටයමද ජනගත වූ නිර්මාණයක්. ඉසුරුමුණිය අවට ප්‍රදේශයෙන් හමු වූ ප්‍රදර්ශනයට තබා ඇති විවිධාකාර බහිරව රූප ඉතා කලාත්මක අගයක් ගනු ලබනවා. මෙහි බොහෝ කැටයම් ඉසුරුමුණි කෞතුකාගාරය තුළ සුරකිව පැවතීම පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සුභාශිංචනයට කරුණක්.